ආයුබෝවන් සෑන්ඩකියා පියසින් අපි මැගි අත සහිත ෂිෆ්ට් ගවුමක් මසා ගන්නා හැටි බලමු මම මේ සඳහා හරන් තියනවා අඟල් 60ක් පළල විස්කෝස් රෙද්දක් මේක අඟල් 60 පළල රෙද්ද මම මීටර 1යි කාලක් කරන් තියෙනවා 60 පළල රෙද්ද මම නැම්මට එලා ගන්නවා 60ක් පළල රෙද්ද මෙහෙම නැම්මට එලා ගත්තාම එක කොටසක් 30ක් තියෙනවා ඒක නැවත මම නමා ගන්නවා ඒ කියන්නේ එක කොටසක් 15ක් මෙතන වෙන්නේ නැම්ම මෙතන නැම්ම තියෙනවා බලවාටි දෙකක් තියෙනවා මේ කොටස අඟල් 15ක් තියෙනවා මැගි අත සහිත ෂිෆ්ට් ගවම මූලික උරේ 16යි ඉන දක්වා උස 15 අමාරයි සම්පූර්ණ උස 41යි ඉන වට 32යි උකුල වට 36යි අත දිග 4යි ඉදිරිපස කර ගැඹුරු 6යි මූලික උරේ 16 දෙකට බෙදුවා 8යි භාගයේ 8 හමාරක් ලකුණු කරා 1 හමාරක් පාස් කළා නැවත උරේස ඇඳගත්තා උස අරන් තියෙනවා මෙහුම් වාසිත එක 16ක් 3ක් ලකුණු කරලා 3ේ ඉඳලා 16ක් ලකුණු කරනවා ආයි 41යි උරේස් මෝඩුඩ භාගයේ අඟලයි 42 හමාරක් 3ේ ඉඳලා 42 හමාරකට වාටි රේඛාව ඇඳ ගන්නවා ඊට පස්සේ අපි අත්කට අඳින රේඛාව නැත්නම් රැඟල් රේඛාව ඇඳ ගන්නවා මේ උරේස මේ 8 හමාරම නැම්මේ සිට පහළට ලකුණු කරනවා 8 හමාරක් ලකුණු කරලා හරහට රැඟල් රේඛාව ඇඳගත්තා අපි 1 හමාරක් පාත් කළා උගලන්ට මේක දෙකක් වුණත් පාත් කරන්න පුළුවන් ඒ කියන්නේ මේ රැඟල් රේඛාව A නම් යට එක 1 හමාරක් පාත් කරපු එක B අත දිග හතරක් දක්වා දික් කළා මේ අත අවශ්‍ය ප්‍රමාණයකට ගන්න පුළුවන් තව දික් කරලත් ගන්න පුළුවන් හතරක් දික් කරලා පහළට රේඛාවක් ඇඳලා ඉතින් අඟලක් ඇතුළට ලකුණු කරලා හෙඩ රේඛාවක් ඇඳලා ඉනවට හතරෙන් බෙදලා එක හමාරක් එකතු කරලා ඉන රේඛාවේ ලකුණු කරා 9 හමාරයි මේ වගේ හැඩයකට ඇඳගත්තා ඉනේ සිට හතක් පහළට ඉන රේඛාව එතන ඉඳලා හතක් පහළට උකුල රේඛාව ඇඳගත්තා උකුල වට හතරෙන් බෙදලා එක හමාරක් එකතු කරලා උකුල රේඛාවේ හරහට ලකුණු කරලා වක්‍රය ඇඳගත්තා මේක වක්‍ර විදිහට ඇඳගන්න උකුල ප්‍රමාණයෙන් අඟලක් අඩු කරලා වාටිය රේඛාවේ 9 අමාරේ කියන්නේ 10 අමාරෙන් අඟලක් අඩු කරලා 9 අමාරක් ලකුණු කළා කරමම අරන් තියෙනවා හරස් මිම්ම 3යි කාලක් විදිහට ගැඹුරු අරන් තියෙනවා 3 ඉඳලා 6ක් නමුත් අඳින්නේ අපි 3යි කාලේ ඉඳලා කොටුවක් ඇඳගත්තා වී කර දැම්මා මේ තමයි ඉදිරිපස පළුව වී කර සහිත ඊළඟට මම එක හමාරක් ලකුණු කරා 3යි කාලෙම ඇඳා ඒ පසුපස කර මේක රිද්ද කපලා මහ ගන්න ක්‍රමය බලමු මූලික උරේස අරන් තියෙනවා මූලික උරේස 16 එක්කෙනෙක් මූලික උරේස 16 නම් උරේස දෙකට බෙදුණා 8යි මෙහුම් වාසි භාගයේ 8 හමාරක් අපි ලකුණු කරන්න ඕනේ දැන් මම මේ ඉදිරිපස සහ පසුපස පළු එකට කපන්න හදන්නේ රේඛාවක් ඇඳගත්තා මේ රේඛාව ඇඳගත්තේ රිද්ද කෙලින් තියාගන්න දැන් 8 හමාර මෙතන ලකුණු කරන උරේස දෙකට බෙදුවා භාගෙත් එක්ක 8 හමාරක් ලකුණු
ඇඳපු රැගල් රේඛාවට වඩා අඟල් 1මාරක් වැඩි කරනවා. වැඩි කරලා ඒ රේඛාව ඇඳ ගන්නවා. උකලන් ගොඩක් කට මහත කෙනෙක් නම් අත වට මහත කෙනෙක් නම් මේක අඟල් දෙකක් විතර ගත්තට කමක් නැහැ. මෙයාගේ ඊළඟට මම මේ උර හිස මේ තියෙන ආකාරයටම රේඛාවක් අඳිනවා. දැන් අත දිග ප්‍රමාණය මෙතන ලකුණු කරන්න පුළුවන්. මම අත දිග ගන්නේ අඟල් 4ක් වගේ. අත දිග ප්‍රමාණය ලකුණු කළා කැමැති ප්‍රමාණයක් ලකුණු කරගන්න පුළුවන්. ඒක යා කරනවා අර දෙවනියට ඇඳගත්ත රැගල් රේඛාවට. අත කෙරවලි ඉඳලා ඉගෙන අඟල් 4 ලක්ෂී ඉඳලා අලුතින් ඇඳගත්ත රැගල් රේඛාව දක්වා රේඛාවක් ඇඳ ගන්නවා. පිළින් රේඛාවක් ඇඳගෙන අඟලක් විතර ඇතුළට ලකුණු කරන්න. මේ කෙළවරෙන් අඟලක් ඇතුළට ලකුණු කරන්න. නැවත අඳින්න. මේ ඇඳපු රේඛාව තමයි අපි අත්කට විදිහට ගන්න. මෙන්න මේ රේඛාව. මෙතනින් තමයි අපි කපන්නේ. මෙයාගේ ඉන වට 32 එක්කෙනෙක් 32 හතරෙන් බෙදුනහම 8යි. මම මැහුම් වාසි සහ බුත්ල සඳහා අඟල් 1මාරක් එකතු කරනවා 9මාරයි. 9මාරක් ලකුණු කරලා ඉතියා කරනවා මෙන්න මේ ආකාරයට. ඔයගොල්ලෝ බලන්න රූල තියන අඳින්න එපා. මෙන්න මේ ආකාරයට හැඩ කරලා ලකුණු කරා. ඊළඟට ඉනේ ඉඳන් අඟල් 7ක් 5කට තමයි අපි උකුල රේඛාව ඇඳගන්නේ. අපි අඟල් 7ක් 5කට උකුල රේඛාව ඇඳගන්නවා. ෂිෆ්ට් ගවම නිසා මම මේ උකුල රේඛාව ගත්තේ. මෙයාගේ උකුල වට 36 එක්කෙනෙක් 4න් බෙදුනහම 9යි. 1මාරක් එකතු කළා 10මාරක්. ඉන්නේ ඉඳලා උපුල දක්වා මෙන්න මේ වගේ හැඩයක් මම ඇඳ ගන්නවා. උපුල තියලා නෙමෙයි මේ ආකාරයට ඇඳ ගන්න. දැන් වාටියේ රේඛාවේ ලකුණු කරන්න ඕන අපි උපුල ප්‍රමාණයෙන් අඟලක් හෝ භාගයක් අඩු කරලා. උපුල ප්‍රමාණය ආපු ප්‍රමාණය කියන්නේ 10මාරෙන් මම අඟලක් අඩු වුණාම 9මාරක් වාටිය සඳහා. දැන් උකුලේ ඉඳලා වාටිය දක්වා රේඛාවක් අඳින්න. අපි කර හදමු. මෙතෙන්දි මම වී කර ගන්න හදන්නේ ඉදිරිපසට වීකර. තුන ලකුණු කරපු තැන ඉඳලා, ඒ කියන්නේ කරේ පළල, එතකොට තුනක් තියෙනවා. ඒ වගේ ප්‍රමාණයක් ඇති. නැත්තම් ඕගොල්ලන්ට 3යි කාලා 3මාරක් වගේ ගන්නත් පුළුවන්. 3යි කාලක් ගත්තා කියන්නකෝ. කර ගැඹුර 3 ඉඳලා මම 6ක් ගන්නවා. අඳින්නේ අර 3යි කාල ගත්ත තැන ඉඳලා 5කට කෙලින් රේඛාවක් ඇඳලා ඒක කොටුවට ඇඳ ගන්න. වී කරක් දාගන්න. මේ ආකාරයට වී කර ඇඳ ගන්න පුළුවන්. ඉදිරිය සහ පසුපස මම දෙකම එකට කපන්නේ. පසුපස කර මම අඟල් 1මාරක් විතර පාස් කරලා නැවත ඇඳ ගන්නවා පසුපස කර. ඉතින් පසුපස කර මේ ඉදිරිපස කර.
දැන් මේක අපි කපන්න ඉස්සෙල්ලාම පසුපස කර පසුපස කර පුර හිස් රේඛාව අත දික් කරපු ප්‍රමාණයටම කපා ගන්න පස්සේ අපි වාටි ඉඳලා කපාගෙන වාටි රේඛාව අංශය අපි මෙතනට කොට් එකක් දා ගන්නවා යට කොටසට කොට් එකක් දාලා පසුපස කරා ඒ කොටස අයින් කරන්න එම ඕගලන්න පුළුවන් ඉදිරි පස වී කර කපා ගන්න. මෙතෙන්ට කට් එකක් දෙන්න. ඉදිරි පස පළුව තමයි ඔය. ඊළඟට පිටි පස පළුව. පසුපස කර අත උරහිස අත ඇඳුමින්ම අත දාලා තියෙන්නේ. ඉතින් මේක ඕගලන්ට ඉතාම පහසුවෙන් මහසා ගන්න පුළුවන්. මේකෙදි කරන්න තියෙන්නේ ඉදිරිපස හා පසුපස උරහිස් මූට්ටු කරගන්න. කරණාකාර පටි හෝ බයස් කපලා කරට අල්ලගන්න. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් අතේ වාටිය ওই විදිහට උරේ ස්මූත් කරලා තියෙන්නේ දෙසරයක් නවලා වාටිය මහ ගන්න මේ පැත්තෙත් ඒ වගේම අතේ වාටිය මසා ගන්න දෙපැත්ත මසන්න යට වාටිය මසා ගන්න සෙන්ඩකියා පියසට පැමිණි ඔබ සැමට ස්තුතියි ඔබගේ දැනුම වැඩි කර ගැනීම සඳහා අපේ Facebook පිටුව හා එක්වන්න.